සාමාන්‍යයෙන් කතාවට කියන්නේ මේ බූරුවා ගැහුවත් එකයි ගහන දෙන හිටියත් එකයි කියලානේ. ඒක නෙමෙයි ඇත්ත. වායක හොඳට අහලා තියෙන එකක් නේ. මට ඇහිලා තියෙනවා නිතර වායක කියනවා. මේ ඔය බූරු ගැසීම තමයි සමහරු බූරුව ගහනවා කියලත් කියන්නේ. ඔව්. දැන් බූරුව කියන්නේ සිව්පා සත්වයක්නේ. මේ සත්වය ටිකක් මෝඩ පහේ සත්වයක් හැටියට තමයි මේ ඇතමුන් හඳුන්වන්නේ. ඒ නිසා ටිකක් මෝඩ වැඩ කරන මිනිස්සුන්ට මේ සත්‍යයගේ නමින් ආමන්ත්‍රණය කරන්නත් අපි අමතක කරන්නේ නැහැ. ඔව්. තව විශේෂණ පදක් දාලා කියනවා සමහරවිට. ඒව ඉස්සරහට යොදලා කියනවා. ඒ කියන්නේ බූරුව දන්නෙත් නැහැ ඇයි කියන්නේ කියලා. ඔව්. ඒක කියන මනුස්සයා දන්නෙත් නැහැ. මේ ඔය ගෙවල් වල ගෙවල් හදනකොට ගෙවල් හදන ඔය මේ පෙදරේරුවන් උඩ වැඩ කරන්න ලෑලි වලින් අටව ගන්න අට්ටාලටත් බූරුව කියලා කියනවා. මම නම් දන්නේ නැහැ ඒකට ඇයි බූරුව කියන්නේ කියලා. දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ඔයා දන්නවා හරි බූරුවගේ පිට නගින හින්දා වගේ එහෙම අදහස දන්නේ නැනේ. ඒ කියන්නේ බර උසලන සතෙක් නේ. ආ ඒකෙත් බර ඉසලීමක් නෙවෙන්නේ. එහෙම දන්නේ නැහැ. එහෙම දන්නේ නැහැ. මේ ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවා නම් අපිට පොඩ්ඩක් කතා කරලා කියන්න නැත්නම් අපිට WhatsApp කරන්නත් පුළුවන්. ඔව් මේ දැන් ඔය අතරේ තියෙනවා ඔය කාඩ් කුට්ටමේ රජවරු විසෝවරු අතර ඉන්නවා මේ කොහෙවත් යන බූරුවෙක්. ඒකට කියන්නේ බූරු කොලේ කියලානේ. ඔව් කියන්නේ ඔය කාඩ් කුට්ටමට බූරුව එන විදිය තමයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් ඔය මේ කාඩ් කුට්ටමේ ඔය කොලේ හඳුන්වන්නේ මේ ඔය ජැක් යනුවෙන් හඳුන්වන රූපය තමයි අපි මෙහිදී මේ බූරු කොලේ කියලා සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට මේ ජැක් කොලේටයි බූරුව කියන්නේ කියන එක ඔය සමහරුව ටයිටනික් වලටත් සම්බන්ධ කරලා එක එකව හදාගන්න. අච්චර නැව ගිලෙද්දිත් පැනලා යන්නේ නැතුව හිටියේ එක තරම් පෘතුගීසි භාෂාවෙන් ඔය රූපේටි කියන්නේ ඔය ජැක් කියන රූපේටි කියන්නේ බියුරෝ කියලා. පෘතුගීසි වචනේ තමයි බියුරෝ කියන එක. මේ බියුරෝ කියන වචනේ තමයි අපි සිංහලයේදී බූරුව කියලා හදාගත්තේ. හරිද? ඒක තමයි ඔය බූරුව ගහන කියලා කියන්නේ ඒ කොලේ තියෙන නිසා. ඒ හරිනම් කියන්නේ කොහොමද? බියුරෝ. බියුරෝ ගහන. මේ තව ඇඳක් තියෙනවා බූරු ඇඳ කියලා. ඔව්. අපි ගෙදර තිබ්බයි ඉස්සර. ඔයාගේ ඇඳ. නෑ නෑ. ඒ දැනුම මට්ටම් මනුව තමයි ඇඳවල දීලා තියෙන්නේ ගෙදර. ඒකට කියන්නේ බූරු ඇඳ කියලා. සමහරු ඩොන්කි බෙඩ් කියලාත් කියනවා. ඒ නම හැදෙන්නේ ඔය පළවෙනි ලෝක යුද්ධ කාලේදී මේ ඉංග්‍රීසීන් විසින් මේ යුද සිරකරුවන් මෙහෙට ගේනවා අපේ රටට. ඒගොල්ලන්ට කිව්වේ මේ බෝයර්වරු කියලා. ඔය බෝයර්වරුන්ට නිදා ගන්න එපා. ඒකට ඇඳක් හදලා දෙන්න රජතුමා තීරණය කරනවා. ඒ බෝයර්වරුන්ගේ ඇඳ තමයි පසු කාලීන ඔය බෝයර් ඇඳ කියන එක තමයි බූරු ඇඳ වුණා කියලා සාමාන්‍යයෙන් කියන්නේ.